අයබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාවම අදත්වාල මේ එකතු වෙලා ඉන්නේ මයික්‍රෝබිට් ශ්‍රී ලංකා යුස ගරුප් එක මගින් ගෙන එන පාඩම්මාලාවේ හතරවෙනි කොටස සමගයි. අද අපි සොයා බලන්න යන්නේ මයික්‍රෝබිට් එකයි යොදාගෙන උෂ්ණත්වමානයක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට මතක ඇතිනේ මම කලින් පාඩම්වලදී විස්තර කරලා දුන්නා මයික්‍රෝබිට් එකක තියෙන සෙන්සර් ගැන වගේම මේ සෙන්සර් යොදාගෙන කරන්න පුළුවන් දේවල් ගැනත්. ඉතින් මේ සෙන්සර් වලින් එකක් තමයි ටෙම්පරචර් සෙන්සර් එක කියන්නේ. ඉතින් අද ක්‍රියාකාරකමට යොදාගන්නේ මේ ටෙම්පරචර් සෙන්සර් එක. හරි අපි බලමු කොහොමද ටෙම්පරචර් සෙන්සර් එක යොදාගෙන උෂ්ණත්වමානය හදාගන්නේ කියලා. හරි අපි මේ සඳහා සුපුරුදු පරිදි makecode.com එකට යන්. makecode.com එකට ගිහිල්ලා අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න විදිය ඔයගොල්ලන්ට මතක ඇතිනේ. makecode.com එකට ආවට පස්සේ මුලින්ම එකේ තියෙනවා on start සහ forever කියලා ඔප්ෂන් දෙකක්. ඔයගොල්ලන්ට ඒ ගැන විස්තර කරා මතක ඇතිනේ කලින් පාඩම්වලදී. අපි කලින් පාඩම්වලදී කරා වගේ මුලින්ම කරන්න ඕනි මේ variable කියන ඔප්ෂන් එකට ගිහිල්ලා වේරියබල් එකක් හදා ගන්න ඕනේ. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ වේරියබල් කියන ඔප්ෂන් එකට තියෙන set item to 0 කියන બ્લોක් එක අරගෙන මේ forever කියන બ્લોක් එක ඇතුළට දාන එක. ඊට පස්සේ ඒකේ මේ item කියන එක ක්ලික් කරලා rename variable කියන එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට variable එක rename කරන්න අවස්ථාවක් එනවා. ඒ rename කරන අවස්ථාවේ variable එක දෙන්න temperature කියලා. දැන් ඔයගොල්ලෝ temperature කියලා variable එක දීලානේ තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ temperature කියන input එක, ඒ කියන්නේ උෂ්ණත්වය මේ microbit එකට තේරුම් ගන්න පුළුවන් විදිහට input එකක් විදිහට ඇතුළත් කරන එක. ඒ සඳහා input කියන option එකට යන්න. ඒකේ පහළින්ම තියෙනවා temperature කියලා block එකක්. ඒ બ્લોක් එක අරගෙන set item to 0 කියන තැනින් තියන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ අපි ලබා ගන්න උෂ්ණත්වය මයික්‍රෝබිට් එකේ ඩිස්ප්ලේ එකේ දැర్శණය කරගන්න. ඒ සඳහා කරන්න තියෙන්නේ මේ බේසික් කියන ඔප්ෂන් එකේ තියෙන show numbers කියන બ્લોක් එක අරගෙන forever කියන બ્લોක් එක ඇතුළට දාන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ වෙනවා නම්බර් එක. නමුත් අපි මෙතනට යොදා ගන්න ඕන වෙන්නේ අපි කලින් සඳහන් කරපු වේරියබල් එක. ඒ සඳහා ඔයගොල්ලන්ට පුළුවන් වේරියබල් කියන ඔප්ෂන් එකේ තියෙන ටෙම්පරචර් කියන වේරියබල් එක ගෙනල්ලා show number කියන બ્લોක් එක ඇතුලෙන් තියන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඩිස්ප්ලේ එකේ ටෙම්පරචර් එක දැర్శණය වෙනවා. නමුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මයික්‍රෝබිට් එකේ එක දිගට උෂ්ණත්වය සඳහන් වෙනවා. නමුත් අපිට මේ සඳහා ඩිලේ එකක් යොදාගෙන පුළුවන් උෂ්ණත්වයේ දැర్శණය වෙන වෙලාව අඩු වැඩි කරගන්න. ඒක කරගන්නේ මෙහෙමයි. ඒ සඳහා බේසික් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඒ බේසික් කියන ඔප්ෂන් එකේ තියෙන පෝස් කියලා બ્લોක් එකක්. අපි ඒ બ્લોක් එක ගෙනල්ලා මේ show number කියන બ્લોක් එක යටින් තියමු. ඒ පෝස් කියන બ્લોක් එකේ කාලය සඳහන් වන්නේ මිලි තප්පර වලින්. ඔයගොල්ලන්ට තප්පරේ කාලයක් ලබා ගන්න නම් මිලි තප්පර 1000ක් ලෙස මෙතන සඳහන් කරන්න ඕනේ. හරි අපි මෙතන කාලය මිලි තප්පර 1000ක් කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ එක වාරයක් උෂ්ණත්වය වැටුණාට පස්සේ තප්පරයකට පස්සේ තමයි නැවත අලුත් උෂ්ණත්වය දැర్శණය වෙන්නේ. හරි දැන් අපි මේ කෝඩ් එක මයික්‍රෝබිට් එකට ඩවුන්ලෝඩ් කරලා බලමු. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ අපි නිර්මාණය කරගත්ත කෝඩ් එක මයික්‍රෝබිට් එකේ රන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක යොදා ගන්න පුළුවන් උෂ්ණත්වමානයක් විදිහට. අද පාඩම සමග රැඳී සිටියාට ස්තුතියි. අලුත් පාඩමකින් අපි ඉක්මනින්ම හමු වෙන්නම්.